තැටිපාන් අච්චුපාන් රෝස්පාන් ආදී විවිධ නම් වලින් හැඳින්නුවද පාන් අපේ ප්‍රධානතම ආහාරයක් බව අවිවාදාත්මකයි. රුපියලකින් දෙකකින් පාන් ගෙඩියේ මිල වැඩි වුණාම ආණ්ඩු පරද්දපු ජනතාවක් අපි. 3.50 පාන් ගෙඩියේ කතාව දේශපාලන මාතෘකාවක්. දැන්නද ග්‍රෑම් 450 පාන් ගෙඩියේ බර මාතෘකාවක් බවට පත්වෙලා. ගැසට්ටුවකින් පාන් වල බරයි මිලයි නියම කරන්න පුළුවන් වුණාට රහයි ගුණයි මනින්න නම් ක්‍රමයක් නැති බව ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අලුත් ගැසට්ටුව සහ පාන් ගෙඩියේ බර නිසා බේකරි කර්මාන්තය අද තවත් අර්බුදයකට ඇදවැටි ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. මේ ඊයේ දා රජයේ විසින් ගැසට්ටුව නැවතත් අලුතෙන් නිකුත් කරලා ඒ නිකුත් කිරීමත් සමගම බර ප්‍රශ්නය නැවත කරලියට ඇවිල්ලා තියෙනවා. ගෑම් 450ට හරියට පාන් ගෙඩිය හැදුවොත් ඇත්තටම මේක රුපියල් 140යි 170 අතර වගේ මිලකට අලෙවි කරන්න වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ හන්දම තමයි සමහර බේකරි හිමියන් කරේ. මේ පාන් ගෙඩිය රුපියල් 150 ඇටවුවා මේසු ගන්නෙ නැති හන්දා ගෑම් 350ට 450ට ලෝක 100ට 120ට කේක් ගණන් වලට වික්කා. මේ નિયમિત බාර දෙන්න ගියාම පාන් ගෙඩිය මිල ඉහළ යනවා. මිල ඉහළ ගියාම පෑහෙන අලවියට බාධාවක් වෙලා තියෙනවා. මේ කර්මාන්තේ ඉතාමත් අහිතකර බලපෑමක් වෙනකොට උදා වෙලා තියෙනවා. මේ බේකරි හිමියන් තියෙන ප්‍රශ්න ගැටලුවට රජයේ මොනවා හරි විසඳුම් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.